ලෝකයේ හැමතැනම මේ වෙනකොට අද්භූත අබිරහස් කතා ඇහෙන්නට පටන් අරන් තියෙනවා. සමහරක් කතන්දර අදහගන්න බැරි තරම් බිහිසුණු වෙනවා. මේ කොහොම වුණත් අපි කාටවත් මේ ගැන තියෙන උනන්දුව නම් අඩු වෙන්නේ නැහැ. ඉතින් මෙහෙම කතාවක් අපිට අසල්වැසි රටනොත් අහන්න ලැබෙනවා. කවුරුත් දන්නවනි හිමාල කඳුවැටිය. හිමාල කඳුවැටිය කිව්ව ගමන්ම අපිට සිහි වෙන්නේ සුවිසල් මනස්කාන්ත අද්භූත කන්දක්. මේ කන්ද නිතරම ඝන අයිස් තට්ටුවකින් වැහිලා තමයි තියෙන්නේ. කොටින්ම හිමාලයේ කඳුවැටිය කියලා කියන්නේ පියවියෙහින් කෙනෙක් දැක්කොත් වෙනත් ලෝකයකට ගියා වගේ අපූර්ව අත්දැකීමක් ලබා දෙන තැනක්. හිමාලයේ කොච්චර විශාලද කියලා කියනවනම් කන්දේ ව්‍යාප්තිය ඉන්දියාව, පාකිස්තානය, නේපාලය, භූතානය සහ චීනය යන රටවල් පහක් පුරා විහිදී පැතිරී තියෙනවා. ඒ වගේම හිමාලය ග්ලැසියර් 1500කින් සැකසී තියෙනවා කියලා කියනවා. ඒ වගේම එහි ඇතුළත පිරිසිදු ජලය කිලෝමීටර් 1200 දක්වා එකතු වෙලා තියෙනවා. පරීක්ෂණ කණ්ඩායම්වලට අනුව හිමාලය ගැන කියවෙන අද්භූතම සාධකය තමයි කඳුවැටියේ තියෙන සෑම ඛනිජයකටම අද්විතීය වර්ණාවලියක් සහිත ඒ වාටම සුවිශේෂ වූ අනන්‍යතාවයක් තියෙනවා කියන එක. ඊට අමතරව බොහෝ පාෂාණ වර්ණ තාප අදෝරක්ත වර්ණාවලිය ඇති සමහර කොටස් අවශෝෂණය කොට පරාවර්තනය වෙන බවත් ඔවුන් සඳහන් කරනවා. තවත් හරි අපූරු කතාවක් හිමාලය ගැන සඳහන් වෙනවා. ඒ තමයි ඉන්දියාව පරිසර දූෂණය හා වායු දූෂණය අතින් ඉතා ඉහළ මට්ටමක ස්ථානගත වුණත් හිමාලය සම්බන්ධයෙන් ඒ කතාව වෙනස් වෙන එක. ඒ කියන්නේ හිමාල මිටියාවත ආශ්‍රිතව ජීවත් වන ජනතාවට ඇදුම, ක්ෂය රෝගය, සන්ධි රෝග, ලාදුරු චර්ම රෝග ආදිය බෝ නොවන බව ජනවහරේ සඳහන් වෙනවා. එහෙම සිද්ධ වෙන්නේ හිමාලයේ ආශ්‍රයයෙන් කියලයි එම ප්‍රදේශයේ මිනිස්සු හිතාගෙන ඉන්නේ. ටිබෙටේ ගත්තත් මිනිසුන් දීර්ඝායුෂ භුක්ති විඳින බව සඳහන් වෙනවා. බොහෝ දෙනෙක් අවුරුදු 100ක් හෝ ඊටත් වඩා ජීවත් වෙනවා. මෙහෙම සිද්ධ වෙන්නේ ඇයි කියලා කිසිම කෙනෙක් තවම හොයාගෙන නැහැ. ඔබටත් නිරෝගී ජීවිතයක් ගත කරන්න අවශ්‍ය නම් අනිවාර්යෙන්ම හිමාලය ආශ්‍රිතව ජීවත් වීම තෝරා ගැනීම කළ හැකි කියන එක තමයි කියන්න තියෙන්නේ. කන්ද ගැන තියෙන අද්භූත කතා අතරට ඉපැරණි මානව ෆොසිල, අද්භූත ගුහා සහ දේවස්ථාන, අමුතු ජාතිය අද්භූත සතුන්, විස්මිත ඔසු, හිමාලයට වැටෙන රතු හිම, අද්භූත කාලගුණ යන ආදී ප්‍රධාන වෙනවා. ඉතින් මෙහෙම බැලුවාම හිමාලය කියන්නේ හැම අතින්ම අරුම පුදුම තැනක්. ඒ වගේම කාටවත්ම නිශ්චය කළ නොහැකි තැනක්. වේලාවකට එකවරම මහවැසි ඇදහැලෙන, ඒ වගේම දැඩි ඖරශ්මියේද පතිත වෙන, තවත් වේලාවක ඡණ්ඩ සුළං හමන, ඒ වගේම හිතාගත නොහැකි අන්දමේ හිම පතනයන්ද ඇති වෙන හරිම සුන්දර අද්භූත තැනක් තමයි මේ කඳුවැටිය. ඉතින් මේ සබාධමේ අපූර්වතම ස්ථානයේ අදටත් නොවිසිඳුණු අබිරහස් ගණනාවක් තියෙනවා. අපි අද කතා කළේ ඒකෙන් බොහොම පොඩ්ඩක් විතරයි.